විමල් වීරවංශ දැන් සමුගන්නා බව ප්‍රකාශ කරමින් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව දන්වලා තියෙනවා. අනුර කුමාර දිසානායකත් අරගෙන එයාගේ ප්‍රතිපත්තිත් අරගෙන නිකන් එයාට විරුද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සහයෝගය දෙන්න වගේ කතාවකුත් එක්ක තමයි ඔහු ඔහුගේ සමුගැනීමේ සටහන තියලා තියෙන්නේ. හැබැයි අපි කැමති නැහැ විමල් වීරවංශට එහෙම සමු දෙන්න ඉඩ දෙන්න. මේ සටහනත් විමල් වීරවංශට දෙන්න ඕනේ. ඒ වගේම තමයි පාටලි චම්පක රණවකත් දැන් ඔන්න අර සජිත් ප්‍රේමදාසට ලාමක ටින්ටින් කියලා ඉවර වෙලා ජනාධිපති සටනේදී දිනවන්න වැඩ කරලා පෙරදිච්ච පාර දැන් ආපහු වතාවක් කොන්දේසි කඩකිරීමක් කරලා තියෙනවා කියලා ඔන්න එතනින් අයින් වෙන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඔහුත් ඉල්ලන්නේ නැද්ද අපි දන්නේ නැහැ. ඔහු ජාතික ලැයිස්තුවට දාලා තියෙනවද කියලා සජබේ. කොහොම හරි ඔහුත් ඉල්ලන්නේ නැහැ කියලා දැන් කියලා තියෙනවනේ. ඉතින් මේ දේවල් ටික පෙළගස්සගෙන ආවගෙන් පස්සේ අපි ওই විමල්ට සහ ඔය පාටලි චම්පක රණවක කියන දෙන්නම පිළිබඳව තියෙන්නේ අපට අප්‍රසන්න හැඟීමක්. හේතුව පාටලි චම්පක රණවක වාසියට කවදත් දේශපාලනය කර කෙනෙක් සහ ජාතිවාදය ජාතිකත්වය ඔය කියන බයිලත් එක්ක ඉස්සරහට ගියා මිසක ඔවුන් යහපත් දේශපාලඥයෝ විදිහට අපි කවදාවත් දකින්නේ නැහැ. මේ විවේචනය අපිට කරන්න පුළුවන් දේශපාලඥයන් සම්බන්ධයෙන්. විමල් වීරවංශගේ කතාව වෙනමම ගන්න ඕනේ. ඒ තමයි ජාතිවාදියාගේ ඛේදවාචකය තමයි ඔය. ජාතිවාදියාගේ දේශපාලනය මිනිසුන් විසින්ම ප්‍රතික්ෂේප කරනවා කියන දෙයට කදිම නිදර්ශනය ඔයයි. මේක ගර්භාෂ යුද්ධයක්. දොස්තර සාෆිලට කරපු අපරාධය ඒ මිනිසුන්ට පාරක තොටක බැහැලා යන්න බැරුව, දරුවෙකුට ඉස්කෝලේ යන්න බැරුව, රාජකාරියට යන්න බැරුව මුළු සමස්ත සමාජයකම අපවාදයකට ලක් කරලා ඒ මිනිසුන්ට දීපු ගින්දර, ජාතිවාදය අවුලන්න කරපු කටයුතු කිරීම සහ ඒ දවස්වල මහින්දලගේ බලය අරගෙන විමල්ල රඟපු රැඟිලි මේ සියලු දේ අවසන් ප්‍රතිඵලය ඔබේ දේශපාලනය අවසන් කරා. අපි ඔබගේ දේශපාලනය පිළිබඳ හොඳින්ම දන්නේ ඔබ JVP එකේ ඉන්න කාලේ සිට. එවකට ඔබ හරි විදිහට සුචාරිතත්ව හිටියා නම් අද අනුර කුමාර දිසානායක නොව විමල් වීරවංශයි මේ රටේ ජනාධිපති වෙන්නේ. විමල් වීරවංශ අනුරට කලින් ජවිපේ නායකත්වයට එනවා කියන එක අපේ විශ්වාසයක් තිබුණා. හැබැයි ඔබ කලන ලද ඒ මොහොතේ తాවකාලික සැපත වෙනුවෙන් ප්‍රතිපත්ති සමූහයම යම් ආකාරයකින් පාවා දීමකට ලක් කරලා දේශපාලනිකව ගහපු ඒ ගේම් එක අන්තිමේදී ඇවිලිලා අද ඔබ ඉන්න තැන කොතනද? ලංකාවේ දේශපාලනය ඉගෙන ගන්න දරුවන්ට, ලංකාවේ දේශපාලනය පිළිබඳ එන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට මේවා හොඳ පාඩම්. අන්තවාදය, අන්තවාදී ජාතිකත්වය මේ සියලු දෙයට යාම ඇතුළත සිදුවන්නේ දේශපාලනය බොහොම කෙටි කාලයකදී අවසන් වීම කියන දේ ඔය කොයි කවුරුත් මතක තියාගන්න ඕනේ. විමල් වීරවංශලා හම්බ කරන්නේ නැති පාස්පෝර්ට් කතා මේ සියලු ඛේදවාචකයන් ඔහුට ඉදිරියේ ලියවිලා තිබෙනවා. හැබැයි අවසානයේදී ඔහුට මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතුව ගෙදර ඉන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව ඉල්ලුවත් දිනන්නත් බැරිකම. පාටලීලත් එහෙමයි. හෙළවුරුමෙද සිහලවුරුමෙද ඔය කිසිදු ආකාරයක ක්‍රියාවලියක් මේ සමාජය, අලුත් නූතන සමාජය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ජාතිවාදයේ කර්මතින් යනවා නම් ඒක හැම තමයි. අපි කියනවා තවත් සමහරු ඔය පාස්කු ප්‍රහාරයට වග කිව යුතු යැයි කණින් කොණින් චෝදනා එල්ල වෙන පිරිසක් ඉන්නවනේ. ඔන්න ඔය පිරිසට අද වෙලා තියෙන දේ මොකද කියලා නිකමට කල්පනා කරලා බලන්න. ඔබ නිකමට හිතන්න රජවරු දෙවිවරු වගේ හිටිය මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ පාරවල් ගන්න විවේචනයට ලක් වෙන හැටි නිකමට බලන්න. එතකොට ඔබට තේරේවි සමාජ යුක්තියට පරිබාහිරව ඔබ යමක් සිදු කළහොත් නියත වශයෙන්ම සබාදම් යුක්තිය ඔබ ඉදිරියේ යුක්තිය ඉෂ්ට කරනු ඇති. ඒ නඩු විසඳන්න වෙනම අධිකරණ කැඳවලා අර තලතල දාපු විශේෂ අධිකරණ තියන්න අවශ්‍ය වෙන්නේ නැත. ඒවා ජනතා අධිකරණ වලට ගේන්න ඕනෙත් නැත. ඒවා සබාදාමේ අධිකරණය හරි අපූර්වට විසඳන බව මේ වන විටත් සපත කළ අවසන්. ඒ නිසා රජවරු වගේ හිටපු, රජවරු වෙන්නට හිටපු, මුළු පෙළපතම මේ රටේ රාජ්‍යත්වයට පත්වේවි කියලා හිතපු, ඒ පෙළපත මේ ලංකාවේ උරුමකාර වෙයි කියලා හිතපු අය අද වෙනකොට වැටිලා තියෙන තැන් බැලුවාම ඔය පාස්කු ප්‍රහාරය කියන දේ සෙල්ලම් එකක් නෙමෙයි කියලා ඔබ නිකමට හිතන්න. මිනිස්සුන්ගේ සුචරිතවත් වුණු හැඟීම